මික ලස්සනම කාරණ. මේගොල්ලොනි දැම්මේ කියන්නේ දැම්මේ මෑතකද ඇල්ලමොකක්දක රපු නාඩගම නැටුව නාඩගම අර කෝකියෝ ටික. කෝකියෝ ටික ඇවිල්ල නටල අපි දැක්ක කෝකියෝ දැන් මේව කරනවා. දැන් ඇතකොට අපේ රටේ විදේශිකීන්ට එන එක අවේර කරන්නේ උරෝධතාකරුවන මේ රනිල් රාජපක් ඇතුළ ශ්‍රී ලංකා පොලිසිට අවගකීමෙන් ගැන පුළුවන්නම් බොරුයි කියල ඔප්පු කරප. පුළුවන්නම් බොරුයි කියල ඔප්පු කරප. උඹල කරන පරවැඩ හින්න තමයි මේරට මේරටේ මූලික අයිතිවාසික නැතිරටවලට උතුරුගෝරයාාවලට විදේශික වෙන්න කැමති නෑ සිංහලෙන් තේරුම් ගනින්. එතකොට දම්බලන්න දැන් ලිබඩි වටරව් මේ පසුගියදා බ්‍රහස්පතින්දා ලිබඩි වටරව් මේ ආපු අපිට අපි පොලිසිය පන්නල දාලා එන්න එතන්ට පොලිසියට ප්‍රකාශ දෙන්න එන්න කියලා පැමිණිල්ලක්කාවලු මොකක්ද මේ එතනින් හිරිහරයක් වෙනයි පැමිණිලි දෙකක්කාවලු අපි අහන යකු පැමිණිලි දෙක විභාග කරලද විරෝධාව කරන්න පාකිව මං එතර සිංහලෙන්ගේ පොලිසිය උන්ට කිව්වා ඕක ගීල උසාවියට වාර්තා කරලා අධිකරණ නියෝගයක් කරගෙනන්න අපේ මූලික අයිතිවාසිකම් සීම කරනවාන කලාද එහෙමන මේ බලහත්කාරෙන් තගදාලා දෙසිය පණක් විතර ගෙනල් කර ඒවාද ජාත්‍යන්තර මාධ්‍යයට ගිහිල්ල තියෙන අද ජාත්‍යන්තරයේ සංවිධාන හරා ඒව ගිහිල්ල තියෙනවා අද මේ පිළිබඳ ලෝකෙම කතා කරන තත්ත්වයට ගිහිල්ලා එතකොට අපි කියනවා සුද්ධෝ එන්නේ නැලු ලංකාවට විරෝධතා හින්ද විරෝධතා මර්ධනය කරන හින්ද තමයි සුද්ධෝ එන්නේ නැත්තේ තේරුම් ගනිල්ල දැන් එතකොට දැන් මංකිව මේ වඩ සත්කම් වගේම තමයි මේ මාතෘකාව කිසිම පදනමන්නෑ කිසිම මේකක් නෑ බොරුවට බයිලටි කාරයෝටික වගේ කියෝකරනම් යන ඔන්න කියෝපු කට්ටිය ගෙන මේ පසුගිය දා ගිහිල්ල මේ අර අයිලටිකට විරුද්ධ පැමිණිල්ල දැම ඒ පොලිසිය පැමිණිල්ල දාලා ඒක ලයිව් වීඩියෝ එකට කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම මේක දාන්නේ ප්‍රනීත් දිසානායක මේක දාන්න මෙන්න මේ කමෙන්ට් එක බලන්න මාස්ක් එක ගලවන්න එපා යකෝ තොගේ ගොබ්බ මූණ දැක්ක ගැක්කම ගහන්න හිතෙනවා මේ කියන්නේ ප්‍රනීත් දිසානායක මොකද කවුද මේ කමෙන්ට් එක දාන්නේ මේ අර ලයිව් වීඩියෝ එකට ඊයේ ගිහිලා කෝ කියන්න විරුද්ධව පැමිණිලා දාපු එකට ඒකේ ඉන්න ප්‍රනීත් දිසානායක කවුද ඉන්ස්පෙක්ටර් පොලිස් ඉන්ස්පෙක්ටර් පොලිස් ඩිපාර්ට්මන්ට් ශ්‍රී ලංකා මූණ හොඳට බලාගන්න මේ තියෙන යාගේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක ඉසුරු දිසානායක කියලා .3 කියලා ඉසුරු .දිසානායක .3 එතකොට මෙන්න මෙහෙම තමයි අපිට තර්ජනය කරන්න කවුද මේ තර්ජනය කරන්නේ සාමාන්‍ය මිනිස්සුද නෑ පොලිසියේ උන්දලා මොකද්ද මේ පොලිසියට හැදලා දෙන පසපැත්තේ අමාරුව කෙලින්ම අහනවා අහවලටන අමාරුව මොකද්ද මෙච්චර ඇයි පොලිසියේ පැමිණිල්ලක් CID එකට පැමිණිල්ලක් කරනකොට කෝකියෝ ටිකට මහින්ද රාජපක්ෂට විරුද්ධව ඇයි මොකද මෙච්චර රිදුනේ මේ කවුද මේ ප්‍රනීත් දිසානායක මේ අයගෙන හොයපිය නැත්තං අපි සඳුද යනවා UN එකට මේ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන්නේ ගොලන මේක දැන් අලුත් මර්ධනය මගේ අපේ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමේ පේජ් එකට ස්ට්‍රයික් එකක් එනවා කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේගෙන් බලනකොට ඒක පිටිපස්සේ ඉන්නෙත් ස්වාමින් වහන්සේව නොමගවලා තියෙන්නෙත් පොලිසිය එකෙක් නුවන් සම්පත් හපුගොඩ කියලා එතකොට දැන් ඔන්න ඊළඟ තව එකෙක් ඇවිල්ලා මෙන්න මෙතන දාන දර්ශන රණසිංහ විරෝධතා කරාගම එනවද සුද්ද විදේශිකීන් එනවද විරෝධතා දර්ශන මේ කමෙන්ට් එක දාන එක කවුද මූත් මේ තියෙන ඔන්න තියෙන ප්‍රොෆයිල් එක දර්ශන ලොක්ටිස් ප්‍රොෆයිල් වර්ක්ස් ඇට් ශ්‍රී ලංකා පොලිස් මූණක් තියෙනවා ඊට පස්සේ මේක එයාගේ ප්‍රොෆයිල් ලින්ක් එක ස්ලෑෂ් දර්ශන රණසිංහ .1 දර්ශන .රණසිංහ .1 දැන් හරිද මේකද උඹලගේ මේක උඹලගේ වැඩපිළිවෙල චිරන් තමර සිංහට තර්ජනය කරමු සත්තම දාම පොලිසිය උන්දාලා ඔච්චර බංකොලොත් දයිසිත මුසලා රාජපක්ෂලා බංකොලොත් කියන්නේ නන්නට නම බංකොලොත් ලැජ්ජාවේ පණනෑ යෝයෝ කිව්වලු ඊට පස්සේ මතක දියාගන්න අපේ රටේ ලක්ෂ ගානක් පුරවැසියෝ ඉන්නවා විදේශීය ගත වෙලා ගැන අපේ රටේ පුරවැසිය ඉන්න විදේශය ගත වෙලා මේ ළඟදී එක්කෙනෙක් මට මෙසේජ් කරලා කිව්වා උතේ අපි එන්න ආසයි ලංකාවට මොකද අපි නිකන් හිතන අපිට ලොකු මේ සංචාරක 1000 2000 නෙමෙයි අපිට අවශ්‍ය නම් ඒ පුරවැසියන්ගේ සහයෝගය අරගෙන ඒ ලක්ෂ ගානට මේක මාසයක් ඇවිල්ලා මාස 3ක් ඉඳලා පොඩි නිවාඩුවක් ගත කරලා යන්න කියන්න තිබුණා. එයා එන්න බයයි ලංකාවට. ඒගොල්ලොන්ගෙන් අපිට විශාල විදේශීය විනිමයක් දායක කරගන්න තිබුණා ලංකාවට. ඒගොල්ලෝ එන්න බයයි මොකද කියන්නේ? ආපුවම Facebook එකේ දාපු කමෙන්ට් එකට post එකට අත්අඩංගුවට ගන්න බයයි කියලා ගොඩක් අය එන්නේ නැහැ. ඇයි ඊට පස්සේ ආයේ මෙහෙ අත්අඩංගුවටපත් වුණාම පිටරට යන්න බෑ. අර අරයට ක්‍රිකට් ක්‍රීඩකයට වුණා වගේ එහෙට වෙලා ඉන්න වෙනවා. ලංකාවට වෙලා ඉන්න වෙනවා. අරේ පිටරට කරන රස්සාව නැති වෙන්න පුළුවන්. ඒකයි යථාර්ථ කතාව. ඉතින් ඒ ඉඳා
ඒ මිනිස්සුන්ගේ සහයෝගය ගන්න බැරි තැනට තල්ලු කරලා තින්නේ රනිල් රාජපක්ෂ ඇතුළු මේ මර්ධනය නාඩගමන් නටන පොලිසිය නැතුව මේ සාමකාමී විරෝධතා නෙමෙයි. ඒක ඉතාමත් පැහැදිලිව පුළුවන්න රනිල්ට පුළුවන්න වරෙන් මාත් එක්ක විවාදයකට ඔබ පුළුවන්න මහේකානම් වරෙන් සරින්ටත් කියන්නේ පුළුවන් උඹත් වරෙන් උඹේ මහලොකු කයි කටත් එක්ක වරෙන් බලන්න මගේ ඉස්සරහට තොපිට පුළුවන්ද කියලා මාත් එක්ක තර්ක කරන්න එක විනාඩිය මුන් වගේ අසාර්ථක දේශපාලඥයෝ සෙට් එක මන් දැක්කමයි මෙච්චර උම්ම මේ වැරද්ද කළා මේ රට පුර විදේශිකයන්ටත් අපේ රටේ විදේශීයේ ඉන්න කට්ටියටත් එන එක එපා කරලා මුන් ඇවිල්ලා ලැජ්ජ නැතු මුන් කරපු වැරද්ද දාන්න හදන අරගලයේ ඇඟි ලැජ්ජයි ඇයිසේ තමුසලා වගේ බංකොලොත් ඇත්තක්